ඔබ හිතනවාද තව අවුරුද්දකින් දෙකකින් ඔහුට හැකියාවක් තියෙයි කියලා නම්බර් 1 රෑන්ක් බැට්ස්මන් වෙන්න? ඇත්තටම එයා දාන ඉෆෙක්ට් එකයි ප්‍රැක්ටිස් කරන විදිය දැක්කම එයාට ඊටත් එහාට යන්න පුළුවන් ක්‍රිකට් කෙනෙක්. Join Colombo graduate campus and explore study opportunities in the UK, Ireland, Canada and New Zealand. Enjoy a free consultation offered by CGC. Colombo graduate campus. Make your cross-border dreams come true. Call us now at 0777 914 857. පැතුම් නිස්සංක මේ අවුරුද්දේ මුල ලකුණු 200ක් ලබා ගත්ත පළවෙනි ශ්‍රී ලාංකිකයා වුණා. ඒ වගේම ඕවල් වල ටෙස්ට් මැච් එකේ ඉතම තමාරු කන්ඩිෂන්ස් වල 100ක් ලබා ගත්තා. අද වෙනකොට ටෙස්ට් වල ODIs වලයි T20s වලයි highest ranking ශ්‍රී ලංකන් ICC rankings වල ඔබ හිතනවාද තව අවුරුද්දකින් දෙකකින් ඔහුට හැකියාවක් තියෙයි කියලා නම්බර් 1 rank batsman වෙන්න? ඇත්තටම එයා දාන ඉෆෙක්ට් එකයි ප්‍රැක්ටිස් කරන විදිය දැක්කම එයාට ඊටත් එහාට යන්න පුළුවන් ක්‍රිකට් කෙනෙක්. මොකද එයා කෙරෙන්න තියෙන එයාගේ process එක එයා මාර effort එකක් දාලා කරනවා. ඉතින් ඇත්තටම හරිම professional එයාගේ attitude එක, එයාගේ ඉම්ප්‍රූව් වෙන්න තියෙන උමනාව, එයාට බැට් කරන්න තියෙන උමනාව, බැටින් වලින් පස්සේ එයාට එයාගේ වීක් ඒරියාස් එයාට වර්ක් කරන්න ඕන තියෙන උමනාව, මම හිතන්නේ ඒ වර්ක් එතික එයාට මැක්සිමම් එකෙන් තියෙනවා. ඉතින් මම ඒක ගොඩාක් සන්තෝෂයි. මොකද පැතුම් විතරක් නෙවෙයි, මම හිතන්නේ බැටින් යුනිට් එක ගොඩාක් අය ඒගොල්ලොන්ගේ ඒ ප්‍රොෆෙෂනල් වර්ක් එක මැක්සිමම් එකෙන්ම කරනවා. ඉතින් මම දකිනවා ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් සෙෂන්ස් අපි ගොඩක් කරනවා, 1-to-1 කරන ඒවා තියෙනවා මේ ටීම් එකකට කරාට පස්සේ. මේ හැම ප්ලේ කෙනෙක්ම පැතුම් නිසංකයින් ඉතන උඩින් ඉන්නවා. ඒ වගේමයි අනිත් හැම බැට්ස්මන් කෙනෙක්ම මම දකින දෙයක් තමයි ඒගොල්ලෝ බලන ඒගොල්ලන්ගේ ඌමනා දේවල් මේන්ටේන් කරලා හැමතිස්සෙම ඉන්ටර්නැෂනල් මැච් එකකට ගියාම ඒගොල්ලෝගේ 100% මැද්ද දෙන්න තමයි ඒ බැටින් යුනිට් එකේ කරන්නේ. ඉතින් මම හිතනවා පැතුම් මෙතන ඉන්නවා, ඔයා පැතුම්ගේ නම අහපු ඉඳා. හැබැයි ඉන් ජෙනරල් මම දකින බැට්ස්මන්ලා ඔක්කොමලා සමහර කාලකට අපිට මේ ප්‍රැක්ටිස් එක නවත්ත ගන්නවත් බැරි සයිස් වෙලාවල් තියෙනවා. මොකද මේගොල්ලෝ ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් ඒ තරම් සමහර වෙලාවට ඩ්‍රැග් වෙනවා. මොකද ඒගොල්ලෝ ගේම් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඒගොල්ලෝ දන්නෝ ඒක. ඉතින් අපි ඉන්නෝ එතන, අපි ඒ වුණා දේවල් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. මේ ප්ලේයර්ස්ලා ඔක්කොමලා ඉන් ජෙනරල් පුදුම එෆර්ට් එකක් දානවා මේ ටීම් එක. මේ මොකද අපිට අපි හිටපු තැන ඉඳලා මේ ආපු තැනට එන්න සෑහෙන එෆර්ට් එකක් දැම්මා. ආවා ගෙන ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඒකත් අමාරුයි. ඉතින් ඒකින්ද ප්ලේයර්ස්ලා ඒක දන්නෝ. ඒ ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් කරන වර්ක් 100% කරනවා. ඇස් අ ටීම් අපි වර්ක් කරනවා. ඉතින් යුනිට් එකක් ඇරියට මේ ප්ලේයර්ස්ලා ඔක්කොමලා බැටින්, බෝලිං, ෆීල්ඩින් 100% තියලා දෙනවා. ඒ වගේමයි අපි ගොඩක් කොන්සන්ට්‍රේට් කරන බෝලර්ස්ලා බැට් කරවන්න ප්‍රැක්ටිස් වල. ආපු මුල කාලේ ඉඳන්ම අපි ඒක වර්ක් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් බෙනිෆිට් වෙලා තියෙනවා ගොඩක් අවස්ථාවල. ඒ දේවල් කරන් යනකොට ඉතින් මේ ක්‍රිකට් එක උඩට අවිල්ල අපේ රිසල්ට්ස් හොඳ වෙනවා. කුසන් මෙන්ඩිස්ගේ ප්‍රෝග්‍රස් එක ඔබ කොහොමද දකින්නේ? දැන් යා කාලයක් අපි දැක්කා අසාර්ථක වෙනවා. නමුත් දැන් එයා යම් සාර්ථක මට්ටමකට එනවා කියත් අපි දකිනවා. කොහොමද එයාගේ ඒක තත්ත්වය ඉදිරියටත් ඔබට දකින්න ලැබෙන්නේ? කුසල් මෙන්ඩිස් ගැන කතා කරනකොට ගොඩක් අහන කෙනා තමයි ලකුණු අතර හිටපු නැති ක්‍රීඩකයෙක් කොහොමද දැන් ලකුණු අතර ඉන්නේ කියලා. අපි එයා දැක්ක එංගලන්තෙදී ගොඩක් ලකුණු අතර ඉන්නේ නැතිකොට එයාගේ තාක්ෂණීය පැත්තෙන් පොඩි වෙනසක් කරන්න සිදු වෙලා, මම හිතන්නේ කණ්ඩම්බි ඒත් එකම අපිට ඊයන් බෙලුත් ඒ වෙලාවේ හිටියා. හැබැයි උනාට අපේ පිටිකරු පුහුණුකරු හැටියට ඉන්නේ තිලන කණ්ඩම්බි. ලොකු වගකීමක් ගත්තා. මොකද මේ ක්‍රීඩකයෝ ලකුණු අතර නැතිකොට මේ වගකීම සම්පූර්ණයෙන්ම එන්නේ අපේ ඉන්න පිටිකරු පුහුණුකරුට ඉන්න කණ්ඩම්බිට තමයි ওই වගකීම එන්නේ. අපි ඒ වෙනස් කිරීමත් එක්ක අපි දැක්ක ලොකු වෙනසක් එයාගේ ටෙස්ට් ක්‍රිකට් වල. ඊට පස්සේ ඊළඟ තරඟවලදී ලංකාවේ ලකුණු අතර ඉන්න පටන් ගත්තා. එයා මැචුවර්ඩ් ක්‍රිකට් කෙනෙක් හැටියට සෙල්ලම් කරනවා. අපි එයාගේ ටැලන්ට් එක එයා ආපු කාලේ ඉඳලම දැක්කා. සමහරක් කාලවල ලකුණු අතර හිටියේ නැහැ. ඒක සාමාන්‍ය ඕනගම ක්‍රිකට් කෙනෙකුට ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි දැන් මං දකිනවා එයා සෙල්ලම් කරපු විදිය දැක්කනම් අවසාන ODI තරගයේදී හරි ආසය බලන් ඉන්නේ. වගේ ප්‍රෙෂර් සිටුේෂන් එකක ලෝව මිඩ්ල් ඕඩර් එකත් එක්ක බැට් කරලා මැච් එකක් දිනනවා කියන්නේ ලේසි නෑ. මං හිතන්නේ හරිම රෑ ඒ වගේ වැඩක්. මං හිතන්නේ මංවත් මැචස් 300කට එහා ගහලා තියෙනවා ලෝව මිඩ්ල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් එක්ක මැච් එකක් ඉවර කරලා ඇති කියලා. ඒ වගේ එකක් ඉනිං එකක් ගහන්න සෑහෙන මැචුවරිටි තියෙන්න ඕන, ලොකු රෙස්පොන්සිබිලිටියක් ගන්න ඕන. ඉතින් මං ආසයි කෝච්චරිට ඒ වගේ රෙස්පොන්සිබිලිටි අරගෙන කුසල් ගහන එකට මං ගොඩක් සන්තෝසයි. ඉතින් අපි එතෙන්ට යව ගේන්නේ එයාගේ ඔළුව හදලා එයාට දෙන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක ඇස කෝච්, බැටින් කෝච්, කණ්ඩා. ඉතින් මේ හැම කෙනෙක්ම ඒ එෆර්ට් එක දැම්මා. අපි ගොඩාක් එෆර්ට් එක දැම්මා. අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ගේම් එකේ කොයි වෙලේකවත් ඉවරයක් නැහැ. හැමදාම එක ඉනිං එකක් ගහනකොට තව දවසකින් තව ඉනිං එකක් ගහන්න තියෙනවා. ඉතින් එතකොට අයිච්චරයක් අර පරණේවා තමයි එන්නේ. ඉතින් ඒ හින්දා කුසල් නෙමෙයි, අපි හැමෝටම පොඩි පීඩනයක් තියෙනවා. අපි 100% එෆර්ට් එක දෙනවා ඒවල් මේන්ටේන් කරගන්න.